ආයුබෝවන් ස්වාධින රූපාණී රාත්‍රී පුවත්විකාශයේ සමගින් මම අරුණ ජයකොඩි මම ගයා ලක්රුවනි අවධානය යොමු කරමු ප්‍රධාන පුවත් සිරස්තල වෙත අධිකරණයටත් ගිය ජනපතිගේ ඇමරිකානු පුරවැසි ප්‍රශ්නය නිල වශයෙන්ම නිමයි ගෙවි ගිය පැය කිහිපය සුබයි කිසිම කොරෝනා රෝගියෙකු හමු නොවේ කොරෝනා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 900ක් ඉක්මවයි ගොවි සහ ධීවර විශ්‍රාමිකයන්ටත් රුපියල් 5000ේ දීමනාව ලබන සඳුදා සිටම කොරෝනාව පාලනය කර නොගත්තොත් අප්‍රිකා කලාපයේම මලගයක් වෙන බවට අනුතුරු ඇඟවීම දේශීය පුවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතුමා තවදුරටත් ඇමරිකානු පුරවැසියෙකු නොවන බවට තහවුරු කළ ලේඛනය එරට ෆෙඩරල් ලියාපදිංචි දෙපාර්තමේන්තුව ප්‍රසිද්ධියට පත් කර තිබෙනවා अमेरिकानु पुरवेसी भावे इवत करगात पुद्गलान पिलिबंद कार्तु वश्यें प्रकाशित पात करन अमेरिकानु निललेकने अद निकुत्तु कलापे में पिलिबंद सनहान वियात्ते अमेरिकावे बदु वगकी में निदहास वन्नांगे नामलेकने लेस निलवश्यें प्रकाशित पात कर एतिमिम लेकने जनाधिपति गोटाभय राजपक्ष महतागे नामद एतुलात्त तिबेनमा පසුගිය ජනාධිපතිවරණ සමයේදී විපක්ෂ කණ්ඩායම් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ අපේක්ෂකත්වය අභියෝගයට ලක් කිරීමට උත්සාහ දරුවේද මෙම ලේඛනයට නම ඇතුළත්ව නොමැති බව පවසමින් එහෙත් රාජපක්ෂ මැතිතුමාගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් තර්කය අධිකරණය හමුවේ ප්‍රතික්ෂේප වුණා අද දිනය තුල පස්වරු 6:30 වෙනතෙක් කිසිදු කොරෝනා ආසාදිතයෙකු වාර්තා වෙ නැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා. වෛරසයේ වැළඳුණු 240 දෙනෙකු මෙවන විට සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. මෙරට කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 824ක්. එම පිරිස අතර නාවික හමුදා සමාජිකයන් 390 දෙනෙකු සිටිනවා. ඊයේ දිනේදී PCR පරීක්ෂණ සිදු PCR පරීක්ෂණ 1553ක් සිදු කර ඇති බවයි සෞඛ්‍යංශ සඳහන් කළේ. කොරෝනා රෝගීන් 575 දෙනෙකු තවදුරටත් රෝහල්වල ප්‍රතිකාර ලබනවා. එමෙන්න විමර්ශන යටතේ පසුවන පිරිස 135ක් මෙරට කොරෝනා මරණ 9ක් මේ දක්වා සිදුව තිබෙනවා. රෝගීන්ට ප්‍රතිකාර ලබා දෙන ප්‍රමුඛතම ආයතනය වන ජාතික බෝන රෝග විද්‍යායතනයේ කාර්ය මණ්ඩලය සඳහා අවශ්‍ය පහසුකම් තවදුරටත් පුළුල් කරනවා. ඒ අනුව හෙද කාර්ය මණ්ඩලය සඳහා අවශ්‍ය නිවාසිකාගාරයක් ඉදිකර පරිත්‍යාග කිරීමට අද කටයුතු කෙරුණා. වර්ග අඩි 3300කින් යුත් මෙම නිවාසිකාගාරයේ හෙද නිලධාරීන් 32 දෙනෙකු සඳහා ඉඩකඩ පහසුකම් පවතිනවා. කොළඹ රාජකීය විද්‍යාලයේ ඊස්ට් කෝස්ට් පදනමේ සභාපති වෛද්‍ය සුකුමාර් නාගේන්ද්‍රන් මහතාගේ පරිත්‍යාගයක් ලෙස මේදි කර තිබෙනවා. ගුවන් හමුදාව සහ වරාය අධිකාරියේ දායකත්වයේද මීට ලැබුණා. COVID-19 මේ රටේ පෙරදෙව්වේ කොහොමද කියලා කතාව ලියන වෙලාවේ ඉස්සෙල්ලාම ජනාධිපතිතුමාගේ නම ලියවෙන්න ඕනි. මොකද එතුමා නැත්තම් කමියුනිටි ට්‍රාන්ස්මිෂන් මෙලහකට වෙලා එක් නිතුමා දීපු ඒ ජාතික නායකත්වය ගැන අපි කියන්න ඕනේ. ඒ වගේම රජයට නායකත්වය දෙන ගරු අගමැතිතුමා කටයුතු කරපු නිසා තමයි ජනතාව අතර මේ රෝගය පැතිරීම නවත්තා ගැනීමට පුළුවන්කම ලැබිලා තියෙන්නේ. ඒ කතාවේ ඊළඟ තැන නම් දෙන්න ඕනි IDH රෝහලේ ඉන්න විශේෂඥ වෛද්‍යතුමන්ලා ආනන්ද විජේවික්‍රම මැතිතුමා ඩොක්ටර් ඉරංග අපේ හසිත අත්තනායක මැතිතුමත් ඒ වගේම පදක් කන් දෙනවා නම් ජනාධිපතිතුමයි අගමැතිතුමයි ගාවට දෙන්න ඕනි නම කියවෙන්නේ නැති මේ වැඩේ හරියටම කරපු මේ රෝහලේ කාර්ය මණ්ඩලයට කියන එක මම මතක් කරන්න ඕනි. ගෙවල් වලට නොගිය දොස්තර මහත්තුරු ගෙවල් වලට නොගිය නර්සස්ලා ගෙවල් වලට නොගිය කාර්ය මණ්ඩලය මේ අය තමන්ගෙන් සියල්ල වෙන් වෙලා විශාල පීඩනයක් විඳගෙන අපේ රටේ තියෙන ඒ ගුණය ලෝකයට පෙන්නපු ඒ වෙනුවෙන් රටේ ජනතාව වෙනුවෙන් ආරක්ෂා කරපු ඔබට අපේ ස්තුතිය පුද කරනවා. නිරෝධායනය අවසන් කළ පුද්ගලයන් 98 දෙනෙකු සම්පූර් මධ්‍යස්ථානයෙන් සහ 20 දෙනෙකු ඔළුවිල් මධ්‍යස්ථානයෙන් පිටව ගියා. නාවික හමුදාව මගින් මෙම නිරෝධායන කටයුතු පවත්වාගෙන යනවා. මේ ඉන්නේ ඔක්කොම අර වනේ සිව්පවුන් වැනි මිනිසුන් මේ දෙවි දේවතාවුන් වැනි මිනිසුන් මේ දෙවි දේවතාවුන්
दिव्यांगनामन श्रीलंकावटवाचनावन අධික ලෙස මත්පැන් වලට ඇබ්බැහි වී සිටි සම්පූර්ණ නිරෝධායනය වන පුද්ගලයන් 7 දෙනෙකු නිට්ටඹුව ඌරපොළ පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ වෙත යොමු කර තිබෙනවා. කොරෝනා ආසාදනය වූ නාවික හමුදා රණබිරුවන් 16 දෙනෙකු සුවය ලබා මෙවන විට රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. IDH රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටි නාවික හමුදාවේ 2 දෙනෙකු ඊයේ දිනේද සුවය ලබා පිටව ගියා. නිරෝධායන මධ්‍යස්ථාන රැසකින් නිරෝධායනය සාර්ථකව අවසන් කළ පුද්ගලයන් 286 දෙනෙකු අද දිනේ නිවෙස් බලා පිටත්ව ගියා. පුණානි කන්දකාඩු කටුකැලියාව සම්පූර් සහ ඔලුවිල්ලන මධ්‍යස්ථාන වලින් මෙම පුද්ගලයන් පිටත් කර හැරීමට පෙර PCR පරීක්ෂණයක් සිදු කිරීමට කටයුතු කෙරුණා. අද දිනේ වන විට ත්‍රිවිධ හමුදාව පවත්වාගෙන යන මධ්‍යස්ථාන වලින් පුද්ගලයන් 5728 දෙනෙකු නිරෝධායනය අවසන් කර තිබෙනවා. එමෙන්ම මධ්‍යස්ථාන 39 ක පුද්ගලයන් 4931 දෙනෙකු තවදුරටත් නිරෝධායනයට ලක්වනවා. ඊයේ දිනේ කොරෝනා ආසාදිතයන් 27 දිනකු වාර්තා වූ අතර ඉන් 25 දිනකු විරෝධහර නාවික හමුදා සැබළුන්. එමෙන්ම අවුරුද්දකට වඩා වැඩි වයසකින් යුත් දරුවෙකු මෙන්ම ඩුබායි සිට පැමිණි අයෙකුටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව හෙළිකර ගැනුණා. ඩුබායි සිට පැමිණි පුද්ගලයාට උණ රෝගය වැළඳී තිබීම හේතුවෙන් මීගම රෝහලට ඇතුළත් කර PCR පරීක්ෂණයකින් ඔහුට වෛරසය ආසාදනය වී ඇති බව සොයා ගැනුණා. රටේ කටයුතු නියමිත පරිදි ක්‍රියාත්මක කිරීම සඳහා ආයතන විවෘත කිරීමට තීරණය කළද නියමිත සෞඛ්‍ය උපදෙස් අනුව කටයුතු කරන ලෙසයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ජනතාවකින් ඉල්ලා සිටින්නේ. අපි දැන් රට ක්‍රමයෙන් විවෘත කිරීමත් සමග නැවතත් අපි යම්කිසි අවධානමකට යනවා මේ විස බීජය රටට ඒම සහ අපේ උදවියට ඒ වැළඳීමට. මේ රට විවෘත නොකොට තබා ගැනීමේ හැකියාවක් නැහැ රටේ ආර්ථිකය ජන සමාජය පවත්වා ගත යුතුයි. අප නැවත නැවත තහවුරු කළා කියන්න කැමති මේ රටේ ආයතන මේ රටේ රජයේ ආයතන පුද්ගලික ආයතන ජන සමාජය ව්‍යාපාර ඒ සියල්ල රජයේ විසින් අප විසින් ලබා දෙන මාර්ගෝපදේශ අනුගමනය කරමින් අනිවාර්යෙන් කටයුතු කරන ලෙස මොකද නැත්නම් ඔබගේ ආයතනය ඔබගේ ව්‍යාපාරයේ එසේ අනුගමනය නොකරොත් එහෙම ඔබට නොදිනවත්වම ඔබට ඔබේ සේවකයන්ට එහෙම නැත්නම් ඔබේ සේවය ලබා ගන්න එන අයට මේ විස බීජය ඇතිවන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ ශ්‍රී ලංකාව මෙතෙක් සුරක්ෂිත රටක් ලෙස තබා ගත්තා වගේ ඉදිරියටත් ඒ සුරක්ෂිතභාවය තහවුරු කර ගැනීම අප ඔබ සියලු දෙනා සතු වක්කීමක් බවට පත් වෙනවා. වෛරස් ව්‍යාප්තිය පාලනය කිරීමට නිසි ක්‍රියාමාර්ග නොගත හොත් අප්‍රිකානු කලාපය තුළ වසරක් තුරදී ලක්ෂ 2කට ආසන්න පිරිසක් මිය යා හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරනවා. එමෙන්ම COVID-19 වෛරසය වසර 30ක් පුරා අප්‍රිකානු කලාපය තුළ පැවතී හැකි බවයි එම සංවිධානය අනුතුරු අඟවන්නේ. COVID-19 හෙවත් නව කොරෝනා වෛරසය මේමන විට ලෝ පුරා 39,50,467 දෙනෙකුට ආසාදනය වී තිබෙනවා. සුවය ලබා ඇති රෝගීන් සංඛ්‍යාව 13,59,456ක්. වෛරසය ආසාදනය වීමෙන් මරණ 271,799ක් වාර්තා වනවා. රටවල් හා ස්වයංපාලන ප්‍රදේශ 212ක වෛරසය ව්‍යාප්ත වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. ඇමරිකාවේ COVID-19 මරණ සංඛ්‍යාව 75,000ක් වා තිබෙනවා. මරණ සංඛ්‍යාව ඉහළ යාමත් සමග ඇමරිකාවේ COVID-19 දෙවන වරටත් ව්‍යාප්ත වීමේ අවදානමක් මතුව ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ. මේ අතර එරට රැකියා අහිමි වූ පිරිස 133 දක්වා ඉහළ ගොස් තිබෙනවා. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය සිදු කරන ඕනෑම පරීක්ෂණයකට සහාය ලබා දෙන බව චීනය නිවේදනය කළා. එහෙත් එය දේශපාලනික කරුණු නොව විද්‍යාත්මක කරුණු මත පදනම් විය යුතු බවයි ඔවුන් සඳහන් කරන්නේ. අදියර 3ක් යටතේ රට සම්පූර්ණයෙන්ම විවෘත කරන බව ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් පවසනවා. අදින් ආරම්භ වන පළමු අදියර යටතේ නිවසට අමුත්තන් 5 දෙනෙකුගේ පැමිණීම, එලිමහනේ පුද්ගලයන් 10 දෙනෙකුගේ එක් රැස්වීම, ආපන ශාලා සහ සිල්ලර වෙළඳසැල් විවෘත කිරීම, පාසල් හා ක්‍රීඩා පිට විවෘත කිරීම මෙන්ම ප්‍රාන්ත අභ්‍යන්තරයේ ගමනාගමන යන කරුණුවලට අවසර හිමිවනවා. දෙවන අදියරේදී පුද්ගලයන් 20 දෙනෙකුටද තෙවන අදියරේදී පුද්ගලයන් 100 දෙනෙකුටද එක් රැස්වීමට අවසර ලබා දීමට නියමිතයි. කොරෝනා ආසාදිතයන්ට ප්‍රතිකාර සඳහා රෙමඩිසිවර් නම් ප්‍රතිවෛරසකාරක යොදා ගැනීමට ජපාන සෞඛ්‍ය අංශ සූදානම් වනවා. ඉබෝලා වෛරසය සඳහා යොදාගත් මෙම ප්‍රතිවෛරසකාරකය පසුගිය සතියේ ඇමරිකානු ආසාදිතයන්ගේ ප්‍රතිකාර සඳහා යොදා ගැනීම ආරම්භ වුණා. අකණ්ඩව රට වසා දැමීමට කටයුතු කළහොත් මසක් ඇතුළත ප්‍රචීල ආර්ථිකය කඩාවැටීමට ඉඩ ඇති බව එරට ආර්ථික අමාත්‍යාංශය නිවේදනය කරනවා. බ්‍රසීලය වසා තබනවාද නැත්නම් ආර්ථික කටයුතු වෙනුවෙන් විවෘත කරනවාද යන සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ ආණ්ඩුකාරවරුන් අතර දැඩි මතභේද හටගෙන තිබෙනවා.
පැරිස් නුවර හැර රටේ අනිකුත් ප්‍රධාන නගරයන්ට පනවා ඇති වසා දැමීමේ නීති එළඹෙන සඳහා සිට ලිහිල් කරන බව ප්‍රංශ බලධාරීන් ප්‍රකාශ කළා. ඒ අනුව වෙළඳසැල් සහ පාසල් විවෘත කිරීමට අවසර හිමිවනු ඇති. යමෙකු හිතාමතාම වෛරසය ව්‍යාප්ත කිරීමට කටයුතු කරන්නේ නම් ඔහුට විරුද්ධව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව ඉන්දියාවේ උත්තර ප්‍රදේශ ප්‍රාන්තයේ නිවේදනය කළා. එහිදී චුදිතයාට හිමිවන සිරදඬුවම අවුරුදු දෙකත් පහත් අතර කාලයක් වනවා. යම් හේකින් ආසාදිතියකු මිය ගිය හොත් චුදිතයාට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කිරීමට නව නීති යටතේ ඉඩ ප්‍රස්ථාව හිමිවනවා. කොරෝනා වෛරසය නිසා වසා දැමුණු පාකිස්තානය හෙට දිනේ සිට යලි විවෘත කරන බව එරට බලධාරීන් පවසනවා. නව ක්‍රියාමාර්ගයත් සමග කුඩා වෙළඳසැල් කඩසාපු මෙන්ම ඉදිකිරීම් ක්ෂේත්‍රයට අදාළ කර්මාන්ත ශාලාවල කටයුතු ආරම්භ කිරීමට හැකිවනු ඇතැයි පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පවසනවා. Google හා Facebook සමාගම් තම සේවකයන්ට නිවසේ සිට රාජකාරි කළ හැකි කාලය මෙම වසර අවසානයේ දක්වා දීර්ඝ කර තිබෙනවා. Google හා Facebook සමාගම් පිළිවෙලින් ජුනි 1 වනදා සහ ජූලි 6 වනදා විවෘත කිරීමට නියමිතයි. එහෙත් නිවසේ සිට රාජකාරි සිදු කළ හැකි පුද්ගලයන්ට මෙම අවස්ථාව ලබා දී ඇති බවයි එම සමාගම් නිවේදනය කළේ. COVID-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ තැන්පතු ශේෂය රුපියල් මිලියන 900ක් දක්වා ඉහළ ගියා. අරමුදල සඳහා තවදුරටත් ආධාර ලැබෙමින් පවතිනවා. ශ්‍රී ලංකා විදේශ සේවා නිලධාරීන්ගේ සංගමය රුපියල් මිලියන 2.8ක මුදලක් COVID-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට පරිත්‍යාග කළා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට මෙම මුදල ලබා දී ඇති අතර අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාද ඊට එක් වුණා. සබර්ගමුව පළාත් සභා අරමුදල රුපියල් මිලියනයක් රත්නපුරයේ ජානක රණවක මහතා රුපියල් ලක්ෂයක් සහ රත්නපුර දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රුපියල් 150,000ක මුදලක් අරමුදලට පරිත්‍යාග කළා. ඊට අදාළ චෙක්පත් සබර්ගම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා ජනාධිපතිතුමාට ලබා දුන්නා. ශ්‍රී ලංකා මහ බැංකුවේ විශ්‍රාමික නිලධාරීන්ගේ සංගමය රුපියල් ලක්ෂ 5ක් සහ ශ්‍රී ලංකා ටෙලිකොම් බෞද්ධ සංගමය රුපියල් ලක්ෂ 3ක මුදලක් මිසඳහා පරිත්‍යාග කර තිබෙනවා. ලංකා සීනි පෞද්ගලික සමාගම ඍජුව තැන්පත් කළ රුපියල් මිලියන 3.5ක මුදලද සමගින් COVID-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 900 ඉක්මවා තිබෙනවා. ලංකා බැංකුවේ ආයතන ශාඛාවෙහි අංක 85 73 73 73 දරන විශේෂ ගිණුමට පරිත්‍යාග බැර කළ හැකි. පරිත්‍යාග බදු හා විදේශ විනිමය රෙගුලාසි වලින් නිදහස් කර තිබෙනවා. දුරකථන අංක 0112 354479 හෝ 0112 354354 ඔස්සේ අධ්‍යක්ෂ ජනරාල් පරිපාලන කේ.බී. එගොඩවෙලේ මහතා ඇමතීමෙන් මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දැනගත හැකි. සියලුම ගොවි සහ ධීවර විශ්‍රාම වැටුප් ලාභීන්ටද රුපියල් 5000 දීමනාව මැයි මාසය සඳහා ලබා දීමට තීරණය කර තිබෙනවා. ඔවුන්ට එම දීමනාව විශ්‍රාමික වැටුප ලෙස තමන්ට නියමිත තැපැල් කාර්යාලය මගින් ලබන 11 12 13 14 සහ 15 යන දිනයන්හිදී ලබා ගත හැකි. ගොවි විශ්‍රාම වැටුප් ලාභීන් 162,000කට සහ ධීවර විශ්‍රාම වැටුප් ලාභීන් 4,907කට රුපියල් මිලියන 831ක මුදලක් මැයි මාසයේ සඳහා බෙදා දීමට සූදානම් කර ඇති බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති නීතිඥ ප්‍රේමචන්ද්‍ර ඈපා මහතා පවසනවා. දිවයිනපුරා තැපැල් කාර්යාල 4,200ක් මගින් එම මුදල ලබා ගත හැකි. අදාළ දිනයන්හිදී යම් ප්‍රදේශයකට ඇඳිරි නීතිය ක්‍රියාත්මක වුවහොත් තම විශ්‍රාම වැටුප් ගිණුම් පොත ඇඳිරි නීති බලපත්‍රයක් ලෙස භාවිත කළ හැකි. ප්‍රවාහන අපහසුතා ඇතනම් මේ සඳහා කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ දිස්ත්‍රික් කාර්යාල මගින් ආරක්ෂකංශ සමග එක්ව සුදුසු ක්‍රියාමාර්ගයක් ගන්නා බවයි එහි සභාපතිවරයා තවදුරටත් සඳහන් කරන්නේ. රාජ්‍ය සේවකයන්ගේ වැටුපෙන් කොටසක් හෝ දිනක වැටුපක් වැන්දබුහා අනන්තරු වරමුදලට තමන් කැමති නම් බැර කරන ලෙසට ජනාධිපති ලේකම් ආචාර්ය පී.පී. ජයසුන්දර මහතා කර ඇති ඉල්ලීම ඔහුගේ පෞද්ගලික ඉල්ලීමක් මිස රජයේ ඉල්ලීමක් නොවන බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද ප්‍රකාශ කළා. එම ඉල්ලීම විකෘති කරමින් ඇතැම් දේශපාලනඥයන් සහ සමාජ මාධ්‍ය රජයට පහර ගැසීමේ වැඩපිළිවෙලක නිරත බවයි ඒ මහතා අවධාරණය කරන්නේ. මේ පිළිබඳව මාධ්‍ය හමු ගණනාවකදී අදහස් පළ වී තිබුණා. දැන් මේකට රාජ්‍ය සේවකින්ගෙන් යහපත් ප්‍රතිචාරයක් හම්බෙලා තියෙනවා කියලා අපිට පෙන්නන්න නැහැ. පුද්ගලික ඉල්ලීම් කියලා එතුමාට බෑ. ජනාධිපති කාර්යාලයේ ලිපි ශීර්ෂ යොදාගෙන අගමැති කී ඉඳලා සියලු දෙනාටම පිටපත් යවමින් මේ කරපු ඉල්ලීම
මෙහි සඳහන් කරලා තියෙනවා පුද්ගලික ආයාචනයයි කියලා පටන් ගන්න විටම ඒ නිසා කිසිසේත් රජයේ නිවේදනයක් රජයේ ප්‍රවෘත්තියක් නොවේ දැන් මේ පරිත්‍යාගයක් කරන්න ලෙස ඉල්ලා සිටීම කරන කොටගෙන එතුමාව දනු කඳේ ගහන්න සූදානම් වෙලා තියෙනවා සමහර සමාජ මාධ්‍ය ඉතින් ඒට විරුද්ධ කෙනෙකුට ඒ නොගිව ඉඳීමේ පූර්ණ අයිතිය තියෙනවා ඒ වැරදි ලෙස විකෘති ලෙස අර්ථකථනය කිරීම නොකළ යුතුයි රටගිනි තියපු හනුමගේ නියුන් සහෝදරයෝ වගේ අද ජනතා විමුක්ති පෙරමුණයි එක්සත් ජාතික පක්ෂයේ කඩාගෙන ගිහිල්ලා ඉන්න ජාතික සමගි බලවේගයේ මන්ත්‍රීවරුයි විවිධ බොරු ප්‍රකාශ කරලා රටගිනි තියන්න උත්සාහ කරනවා මේ වගේ බොරු ප්‍රකාශ කරලා රාජ්‍ය සේවය කුපිත කරන්න තමුන්නාන්සේලාට බෑ නොවැම්බර් 16 වෙනිදා දීපු ජනතාවගේ පාඩමෙන් තාමත් පාඩමක් ඉගෙනගෙන නැහැ වගේ අමාත්‍යංශ වෙනුවෙන් රුපියල් ලක්ෂ 3000ක් වටිනා වාහන මිලදී ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ප්‍රචාරය සම්පූර්ණයෙන් අසත්‍ය හා ගොතන ලද ප්‍රවෘත්තියක් බව රජය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එවැනි කරුණු ඇතුළත් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් හෝ අමාත්‍ය මණ්ඩලයේ වෙත ඉදිරිපත් වී නැති බවයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසන්නේ. අමාත්‍යවරුන්ට සහ හිටපු රාජ්‍ය අමාත්‍යවරුන්ට අමතර ඉන්ධන දීමනාවක් ලබා දීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතියක් ලබා දී ඇති බවට පැතිරී ඇති ප්‍රචාරයද සම්පූර්ණයෙන්ම අසත්‍ය බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළා. අග්‍රාමාත්‍යවරයා සහ අමාත්‍යවරුන් සිය පක්ෂයේ අපේක්ෂකත්වය ප්‍රවර්ධනය සඳහා නිල වාහන පාවිච්චි කිරීමේදී රජයට මුදලක් ගෙවීමේ අවශ්‍යතාව මෙන් 2015 වසරේ ජූලි මාසයේ 14 සහ 22 යන දිනවල ලබා දී ඇති අමාත්‍ය මණ්ඩල තීරණ පූර්වාදර්ශිත ගනිමින් පසුගිය මාර්තු මාස 18 වනදා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් අග්‍රාමාත්‍යවරයා ඉදිරිපත් කර තිබුණා. ඒ අනුව අග්‍රාමාත්‍ය කතානායක විපක්ෂ නායක අමාත්‍යවරුන් සහ හිටපු රාජ්‍ය අමාත්‍යවරුන් වෙත අනුයුක්ත කර ඇති නිල වාහන සහ නිල නිවාස සිය පක්ෂයේ ප්‍රවර්ධන කටයුතු හෝ මැතිවරණ කටයුතු වෙනුවෙන් භාවිත කරන්නේ නම් නිල වාහනයක් සඳහා රුපියල් ලක්ෂයක් සහ නිල නිවාසයක් වෙනුවෙන් රුපියල් ලක්ෂයක් මාසිකව සිය පෞද්ගලික මුදලින් රජයට ගෙවිය යුතු බව අමාත්‍ය මණ්ඩලය අනුමත කර තිබෙනවා. එසේ වුවද මැතිවරණ දිනය කල්තැබීම නිසා මනාප අංක මෙතෙක් නිකුත් කර නොමැති බැවින් ඉහත තීරණය ක්‍රියාත්මක කළ යුතු දිනය පිළිබඳව පසුගිය 6 වනදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සාකච්ඡා වී තිබෙනවා. එෙහිදී අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත්තේ මනාප අංක නිකුත් කිරීමෙන් පසුව පමණක් අදාළ අයකර ගැනීම සිදු කළ යුතු බවයි. එසේ වුවද හිටපු රාජ්‍ය අමාත්‍යවරුන් ඉහත පහසුකම් භාවිත කරන්නේ නම් ඔවුන්ගෙන් එම මුදල මාර්තු මාස 18 වනදා සිට අය කර ගැනීමට තීරණය කළ බවද අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා. ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ නායක මොහමඩ් සහරාන් කාන්තාවන්ට දේශන පැවැත්වීමට යොදාගත් ස්ථානයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද සොයාගත්තා. මඩකලපුව කාත්තන්කුඩි පාළමුණේ ප්‍රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම වැටලීම සිදු කළේ 2018 වසරේදී කාන්තාවන් 20 දෙනෙකු මෙහිදී මොහමඩ් සහරාන්ගේ දේශනවලට සහභාගී වී ඇති බව හෙළිව තිබෙනවා. සහරාන් ඇතුළු බෝම්බකරුවන්ගේ බිරින්දෑවරුන්ද ඒ අතර වන බවයි හෙළිව ඇත්තේ. මවණල්ල ප්‍රදේශයේදී අතරංගුඩගත් පුද්ගලයෙකු හෙළිකල තොරතුරකට අනුවයි අද මෙම ස්ථානයේ වැටලීමට කටයුතු කළේ. මෙම ස්ථානය හෝටල් භූමියක් වන අතර එහි හිමිකරු සහ එම ස්ථානයේ රැඳී සිටි අයගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ ලබාගෙන තිබෙනවා. ඇඳිරි නීතිය හේතුවෙන් කොළඹ ප්‍රදේශයේ කොටු වී සිටින ජනතාව ගම්බිම්බලා පිටත් කර හැරීමේ වැඩපිළිවෙලේ තවත් අදියරක් හෙට දිනේ ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ගල්කිස්ස පොලිස් කොට්ටාසයට අයත් පුද්ගලයන් 1200 දෙනෙකු හෙට දිනේදී ගම්බිම්බලා පිටත් කර යැවීමට නියමිතයි.
කොතලාවල පුර දුම්රිය ක්‍රීඩාංගණයේ අසල බස් රථ 45ක් පමණ ඒ සඳහා සංවිධාන කර ඇති බවයි අග්‍රාමාත්‍ය සම්බන්ධීකරණ ලේකම් ප්‍රියන්ත රත්නායක මහතා ප්‍රකාශ කළේ. පිටත් කර යැවීමට අදාළ පුද්ගලයන් එම ස්ථානයට පැමිණෙන ලෙස දැනුම් දීමක් කර තිබෙනවා. මේ අතර ඊයේ දිනේදීද මිරිහාන පොලිස් කොට්ටාසයේ පුද්ගලයන් 1200කට ආසන්න පිරිසක් ගම්බිම් කරා පිටත් කර හැරීම සිදු වුණා. අපි අග්‍රාමාත්‍ය කාර්යාලයේ ටෙලිෆෝන් නම්බර 20ක් විතර දාලා අපි ක්‍රියාත්මක කරා ජනතාවට පැමිණිලි ලබා දෙන්න. ඒ පැමිණිලි ලබාගත් දවසේ ඉඳලා අපිට වැඩිපුරම කෝල් ආවේ මේ తాවකාලික නවාතැන්පල වලල හිර වෙලා ඉන්න කට්ටියව ගෙවල් වලට යවන්න කියලා. ඒ අනුව ක්‍රියාත්මක වුණා දැවැන්ත වැඩපිළිවෙලක්. විශේෂයෙන්ම ඒ දින ගාන පුරාවටම අපි සල්ලි වෙන් කරලා 52000කට ආසන්න ප්‍රමාණයකට අපේ වියලි ආහාර මළු ලබා දුන්නා. සමහර උයා ගන්න බැහැ කියපු සියලුම දෙනාට අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් මැදිහත් වෙලා අපි කැම පාර්සල් යවුවා. අපි හරි දුකෙන් හිටියේ. අපේ ගම්බිම් වලට යන්නේ නැතුව පොලිසියට අපි පින් අනුමෝදන් කරනවා. ටිකක් අපි ලොකු විනාක් අපිව ගෙනල්ලා දාපු එක මේ වාගේ අපිට යන්න ලැබිච්ච එක. රජයගෙන යන වැඩපිළිවෙල ගැන පුරවැසියෙක් විදියට සතුටු වෙනවා. මාධ්‍ය හැමෝම එකතුලා මේ කරන සත්කාරය අගය කර සලකනවා. දැන් මේ වාගේ අපිට ජනාධිපති කරෙක් ලැබිච්ච එක ගැන අපි සතුටු වෙනවා. ඇඳුරි නීතිය පවතිද්දී රාජ්‍ය සේවය යථාතත්වයට පත් කිරීමේ අරමුණින් ආයතනවල 3/1 සේවක පිරිසකගේ සහභාගීත්වයෙන් සේවාවන් පවත්වාගෙන යාම සඳහා ලබන සඳුදා සිට කාර්යාල විවෘත කරනවා. ඒ බස්නාහිර පළාතේ හා පුත්තලම දිස්ත්‍රික්කයේයි. කිසි විටකත් එම අවස්ථාවලදී සාමාන්‍ය ජනතාවට පොදු ප්‍රවාහන සේවා භාවිත කළ නොහැකි බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා අවධාරණය කරනවා. රාජ්‍ය සේවය ක්‍රියාත්මක කරගෙන යන්නත් කර්මාන්ත පෞද්ගලිකාංශයේ ක්‍රියාත්මක කරන්නත් අවශ්‍ය ප්‍රවාහන පහසුකම් තමයි අපි දෙන්නේ. ජනතාව ගමනාගමනයට උනන්දු කිරීමක් කිසිසේත් වෙන්නේ නැහැ. අපි ළඟමයේ බස් තිබ්බත් අපි දාන්නේ අර අයව ප්‍රවාහනය කරන්න විතරයි. ආණ්ඩුව දේශපාලන වශයෙන් නෝ ඇමැති ඇමතිවරු ජනාධිපතිතුමා තීන්දු ගන්නෙ නැහැ. සෞඛ්‍ය අංශයේ උපදෙස් නැතුව. ඒක තමයි ප්‍රධාන දේ. ඉතින් ඒගොල්ල කියන දේ තමයි අපි ක්‍රියාත්මක කරන්නේ. ලබන සඳුදා මාත්‍යංශ හා රජයේ කාර්යාලය විවෘත කළද සෞඛ්‍ය උපදෙස් අනුව ජනතාවට එම ආයතනවලට නොපැමිණ හැකිතාක් දුරකථන මාර්ගයෙන් සේවාවන් ලබා ගන්නා ලෙසයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් මේ සෙට්ටිආරච්චි මහතා දෙනුම් දෙන්නේ. සෙනසුරාදා ඉරිදායි මේ සියලුම රාජ්‍ය ආයතන විෂබීජණු හරණය කරන උපදෙස් දීලා තියෙනවා. රාජකාරි කිරීමේදී විශේෂිත වෙලාවක් නැහැ. තමන්ගේ එදිනෙදා තියෙන අවශ්‍ය වෙන වැඩ කොටස් ඉවර කළා දෙපාර්තමේන්තුවේ අභිමතය පරිදි ඔවුන්ට කල් වේලා ඇතුව උන්න යන්නත් පුළුවන්. අවශ්‍ය සේවාවන් තමයි අපි 11 වෙනිදා පටන් ගන්න මේ තීරණය කළේ. මම මහජනතාවට විශේෂයෙන්ම කියන්න ඕන අපි අවශ්‍ය රාජකාරි පටන්ගෙන තියෙනවා. ඒත් මහජනතාව පැමිණීම පුළුවන් තරම් අඩු කරනවා නම් හොඳයි. අපි දැන් දලා තියෙන සියලුම ආයතන වලට මහජනතාව වෙනම දුරකථන ඇමතුම් අවශ්‍යතාවය ලබා දෙන්නේ. ඒකට වෙනම නිලධාරියෙක් අනුයුක්ත කරන්නේ. එතකොට මහජනතාව කාර්යාල වලට පැමිණෙනට වඩා ඒකෙදී යම් කිසි පහසුවක් වෙවි දෙපැත්තටම. අපි ඔන්ලයින් නැත්නම් මාර්ගස්ත ක්‍රමයට රාජකාරි කරනවා. ඒ වැඩ පිළිවෙල තවදුරටත් ක්‍රියාත්මක කරන්නයි කියලා අපි ඉල්ලා සිටිනවා. සියලුම රාජ්‍ය ආයතන වලට අවශ්‍ය මූලික සෞඛ්‍ය පහසුකම් අපි සපයන්නේ කිව්ව මේ කොරෝනා වෛරස් මර්ධනයේ සම්බන්ධ පත් කළා තියෙන ජනාධිපති කාර්යසාදේ බලකායේ නීති අනපනත් වලට යටත්වයි අපි මේ කටයුතු කරන්නේ. කොළඹට පැමිණෙන රජය හා පෞද්ගලිකංශයේ සේවකයන්ගේ ප්‍රවාහන කටයුතු සඳහා රජය මෙන්ම සෞඛ්‍යංශ ලබා දී ඇති උපදෙස් අනුව දුම්රිය ධාවනී කරන බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. ගියට නියම වෙච්ච ආසනයේ පමණයි ඔහුට ගමන් කරන්න පුළුවන්. හවසට එනකොට අනිවාර්යයෙන්ම අර උදේ දුම්රිය ස්ථානයේ දීපු ටෝකන් එක කොළඹ දුම්රිය ස්ථානයේදී පෙන්විය යුතුයි. ඔහුට අවසර පත්‍රයක් විදිහට කලබල වන්න එපා. තමන් උදේ ආපු දුම්රියමයි තමන්ට හවසට යන්න තියෙන්නේ. මේ මැදිරියමයි ඒ ආසනෙමයි යන්න තියෙන්නේ. මුඛ ආවරණ පැළඳීම අනිවාර්යයි. කල් වේලා ඇතුව දුම්රිය ස්ථානයට පැමිණෙන්න ඕන. මොකද එයාට මේ දුම්රිය මගහැරුණොත් වෙන විකල්පයක් නැහැ. ආයතන ප්‍රධානීන් විසින් නිර්දේශ කළ දුම්රිය දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරපු නාම ලේඛනයන් අනුව ආසන වෙන් කරපු මගීන්ට පමණක්මයි මේ දුම්රියන් වල ගමන් කරන්න පුළුවන්. දුරබැහැර ප්‍රදේශවල සිට මහර්ගම අපේක්ෂා රෝහලට පැමිණෙන ජනතාවට ප්‍රවාහන පහසුකම් සලසන ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා ලංකා ගමනාගමන මණ්ඩලයට උපදෙස් ලබා දී තිබෙනවා. දිවයිනේ විවිධ ප්‍රදේශවලින් රෝගීන් රැසක් දිනපතා සායන සඳහා මහර්ගම අපේක්ෂා රෝහලට පැමිණෙනවා. එහෙත් රටේ වත්මන් තත්ත්වයේ මත ඔවුන්ට එම රෝහලට පැමිණීමට නොහැකි වී ඇත්තේ ප්‍රවාහන පහසුකම් නොමැති වීම හේතුවෙන්. මෙම අසීරුතාව සැලකිල්ලටගෙන දිවයිනේ සෑම පළාතකම සිට අපේක්ෂා රෝහලට ලංගම බස් රථ යොදවන ලෙස අමාත්‍යවරයා නිල දහරින්ට උපදෙස් ලබා දුන් බව ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කරනවා.
රටටම ව්‍යසනයක් වූ කොරෝනා පැරදවීම සඳහා මහත් පරිත්‍යාගයකින් කටයුතු කරන අතරේ දුකටපත් මෙරට ජනතාවට සේවය කිරීමේ වැඩසටහනද යුද හමුදාව අඛණ්ඩව ක්‍රියාත්මක කරනවා. කොරෝනා ව්‍යසනය අතරතුරදීම අසරණ වූ අය වෙනුවෙන් නිවාස ඉදිකිරීම ඒ අතර ප්‍රධානයි. එප්පාවල අදිරාණිගම ප්‍රදේශයේ පදිංචි උපුල් වඩසූරි ආරච්චි දරුවන් 4 දෙනා ඇතුළු සිය පවුල ජීවත් කරගන්නේ එදිනෙදා කුලි වැඩ කරමින් උපයා ගන්නා මුදලින්. එහෙත් මීට වසර 3කට පමණ පෙර හෘදයාබාධයක් වැළඳීමෙන් ඔහුගේ දරුවන් ඇතුළු පවුලේ සියලු දෙනා පත් වූයේ දැඩි අසරණ තත්ත්වයකටයි. ඉන්න හිටින්න හරි හැටි නිවසක් නැතිව තවත් අසරණ වූ මෙම පිරිසගේ පිහිටට ආවේ යුද හමුදාවයි. දානපතිගේ පරිත්‍යාගයෙන් මෙම පවුල සඳහා නව නිවසක් ඉදිකිරීම වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේ 21 වන සේනාංකයේ 212 වන බල සේනාවට අයත් 7 වන සන්නහා සන්නද්ධ බලකාය ආරම්භ කළා. එම කටයුතු සාර්ථකව අවසන් කිරීමෙන් පසු අසරණ දරු පවුල වෙනුවෙන් පරිත්‍යාග කළේ කාතුලත් සතුටු කඳුළු මතු කරමින්. තමන්ගේ දුකේදී පිහිටට එන දෙවිවරුන් මෙන් යුද හමුදාව සිදු කළ මෙම සේවාව බොහෝ දෙනාගේ ඇගයීමට ලක් වුණා. අපිට තියෙන රාජකාරී වලට අමතරව ප්‍රජා සත්කාරක රාජකාරී වලටත් හැම වෙලාවෙම සම්බන්ධ වෙනවා. අඩු ආදායම් ලාභී ජනතාවට යුද හමුදායකක මගින් නිවෙස් සනා දීලා ජීවත් වීමට පුළුවන් වාතාවරණයක් ලබා දීමට කටයුතු කරනවා. යුද හමුදාව කියන්නේ ඇත්ත වශයෙන්ම එක් අංශයකට සීමා වුණු කොටසක් නෙමෙයි. එදිනදා කුලී වැඩ කරමින් ජීවත් වෙන අතර දිනපතාම කුලී වැඩ මට කරන්න හැකියාවක් නැහැ. ඊට මම හෘද රෝගියෙක්. සතියකට දෙපාරක් තුන් පාරක් පමණ තමයි කුලිය මට ලැබෙන්නේ. මට මේ ගේ හැදලා දෙන්නට ගොඩක් පින් දෙනවා මේ රණවිරුවන්ට. මාගේ නිවහන හදාගන්න උදව් කරපු ඒ හැමදේම කරපු ඒ රණවිරුවන්ටත් සියලු දෙනාටම මම පින් දෙනවා. තමන්ගේ දේවාගේ තම හැමදේම කරේ. ඇත්තටම හරි මුතුන් මෙයාලන්. අපේ ගේ හදන්න ආපු හැම රණවිරුවෙක්ම ඇත්තටම හොඳයි. තමන්ගේ කෙනෙක් වගේ තමා අපිට සැලකුවේ. ඇත්තටම ගොඩක් පින්. ඒක කියලා නිම කරන්න බැරි පිනක්. එයාලා මගේ සහෝදරයෝ වගේ. ඒ සමගින් ස්වාධීන රෝපණී රාත්‍රී පුවත් විකාශය අවසන්. ඔබට සුබ රාත්‍රියක්.